කැල මැතිතුමා දැන් ඔබතුමා මේ වකවානුව තුළ විපක්ෂයේ සිටින් විපක්ෂයේ මන්ත්‍රීවරේ. විපක්ෂයේ කාර්යභාරය මහිත නිතාමත්ම සාර්ථක ආකාරයෙන් වැඩපිළිවල ඉදිරියට ගෙනියනවා. මේ පවතින ආර්ථික තත්ත්වය දැන් අද වෙනකොට අපේ රටේ පහුසුගිය දවස්වල ඩීසල් පෙට්‍රල් මිල වැඩි කළා, බස් ගාස්තු වැඩි වුණා, හැමදාම ස්ට්‍රයික්ස්, ඇති ඉස්සර එහෙම තිබුණෙත් නැහැ. ඉතින් මේ පිළිබඳව මොන වගේ සැලසුමක්ද තියෙන්නේ? විපක්ෂයේ ඉඳගෙන මේ ආර්ථික සැලසුම කොයි වගේ ආර්ථික සැලසුමක්ද තියෙන්නේ? නේද ප්‍රශ්න තියෙන දැන් ඔබතුමා හුවේ මගෙන් මො විපක්ෂය කියලානේ. දැන් ඇත්තටම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අර උතරින් ඔක්කොම විපක්ෂෙනේ ඉන්නෝනේ. එතනනේ විකෘතිය තියෙන්නේ. දැන් එතුපත් එක්ක ඉන්න ඒ 42න්ද කොහෙද 47 42ක්ද හිටපු එක දැන් 16ක් ඇවිල්ලා ඉන්න. එයාත් විපක්ෂෙනේ ඉන්නෝනේ. මොකද රටක දේශපාලන ව්‍යුහයක් තියෙනවා. ඒ දේශපාලන ව්‍යුහය තුළ වැඩියෙන්ම ඡන්ද ගන්නන, වැඩියෙන්ම ආසන ගාන ගන්න පුද්ගලයාට ජනාධිපතිවරයා කතා කරනවා ආණ්ඩුවක් පිහිටවන්නයි කියලා. එතකොට එහෙම ආණ්ඩුව පිහිටවුණා. දැන් 106ක් එක්සත් ජාතික පක්ෂය ගත්තා. මගේ විශ්වාසය නම් අපි එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු කරන්න ඉඩ ගන්න ඕනේ. මොකද ඒක තමයි මේ රටේ විය යුත්තේ. නමුත් එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අනියම් ලෙස, මොකද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සෑම වේදිකාවකම ඔහුගේ මැතිවරණ වැඩපිළිවෙලේ කීවේ මම නිර්පාක්ෂික වෙනවායි කියලා. ඒක තමයි එතුමාට දීපු වරම රටේ ජනතාව. ඔහුට වරමක් දුන්නේ නැහැ. 10 වෙනිදා 8 වෙනිදා මැතිවරණය තියලා 9 වෙනිදා දිවුරුම් දෙලා 12 වෙනිදා වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වය ගන්න. එතන තමයි මේ රටේ අවුල ඇති වෙලා තියෙන්නේ. මොකද හේතුව එක්සත් ජාතික පක්ෂත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂත් දේශපාලන ධාරාවන් දෙකක්. පැහැදිලිව දේශපාලන ධාරාවන් දෙකක්. 1951 SWRD බණ්ඩාරනායක මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ DS මහත්මයාගෙන් ඉඳන් එළියට ආවේ මේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක අපි යන ගමන යන්න බෑ. මගේ දර්ශනය තියෙන මැද මාවතේ වාමාංශික දේශපාලනේ මැද මාවතේ යන දේශපාලන ගමනක්, දක්ෂිණාංශ දේශපාලනයට මට මේ විදිහට හැසිරෙන්න බෑයි කියලා තමයි වෙන් වුණේ. ඉතින් එහෙම වෙන් වෙච්ච ගමන තමයි මේ රටේ වමේ දේශපාලනේ සාර්ථකත්වය උනේ. එම නැත්නම් NM පෙරණ මහත්මයා, කොල්ලින්නාඩි සිල්ව මහත්මයාලගේ ඒ වම සම්ලි එසේ වික්‍රමසිංහ මහත්මගේ ඒ වම මිනිස්සු පිළිගත්තේ නැතුව ගියා. ඒ වම වෙනුවට මැද වමක් හැටියට තමයි නිර්මාණය වුණේ සංගවැදගුරුගේ කම්කරු කියන පංච මහා බලවේගයත්, ඒ ග්‍රාමීය දේශපාලනයත් එක්ක ගැට ගැහිච්ච දේශපාලනයක් තමයි බණ්ඩාරනායක මහත්ම නිර්මාණය කරේ. බණ්ඩාරනායක මහත්මගේ නිර්මාණය නිසා තමයි කවිකොල විකුණපු අපේ හිතවත් තෙන්නකෝන් මැතිතුමාට පාර්ලිමේන්තුවට එන්න මොනේ පැන්ටිස්ට පාර්ලිමේන්තුවට මොනේ රටේ දේශපාලන පරිවර්තනයක් වුණා. ඒ පරිවර්තනයේ එක එක අවස්ථාවන් තිබ්බා. මේ මැතිනිගේ අවස්ථාවේ ඒක ආකාරයෙන් සිද්ධ වුණා. ඒ නිසා ඒ වාමාංශික දේශපාලනය වෙන දිශාවක්. DS මහත්මයා ඉතා වැදගත් ලෙස දේශපාලනය කරපු අදත් මං ගරු කරන මාමානීය DS සේනානායක මැතිතුමත් එක්ක ආපු දේශපාලනයත් එක්සත් ජාතික පක්ෂයත් කියන්නේ මහා දැවැන්ත දේශපාලන පක්ෂයක්. ඔවුන් තාමත් ඉඳන් කියන තනි පක්ෂයක් ඇරෙට අපි ඇත්ත ඒ කතාව. හැබැයි ඔහුගේ ඒ ආපු ගමන කොහේ හරි තැනක නතර වුණා. මම නොකීවට නතර වුණ තැන අපිට වඩා එක්සත් ජාතික පක්ෂ ප්‍රබලව කතා කරන. ඒ නිසා මම ඒකට කතා කරන්න යන්නේ නෑ. ඒ නිසා එවැනි දේශපාලන ධාරාවන් දෙකක් ගැලපෙන්නේ නැති කොන් දෙකක් එකට එක්කාසු කරලා රටක් පාලනය කරපුවම රටේ ජනතාවට ඒකෙන් පීඩනය ලැබෙන්නේ. හොඳම දකින්නවනේ දැන් තමුන්නාංශල දැන් බලන්න ජනාධිපතිවරයා සහ මන්ත්‍රීවරු ඇමතිවරු එකක් කියනවා අනිත් අය තව එකක් කියලා. මේ රටක දේශපාලනයක් රටක් පාලනය කරන්න පුළුවන්ද ඒ ආකාරයෙන්? ඉතින් මේක බොරු කතාවක් කරුහර කියනවා නම් දැන් කියනවනේ බොරු කතාවක් කියනවනේ. නෑ කාටවත් බලයක් දුන්නේ නැහැ රටේ ජනතාව. ඒ නිසා තමයි අපි එක්කාසුනේ කියලා. එහෙමනම් 1994 චන්ද්‍රිකා ඇමතිනියටත් දුන්නේ නැනේ 111යි. ඉතින් 113ක් තිබ්බේ නෑනේ. එහෙමනම් වරමක් දුන්නේ නැනේ. එහෙමනම් එක්කාසු වෙන්න තිබ්බනේ. ඊට ඉස්සෙල්ලත් එතක එක්සත් ජාතික පක්ෂයේ TNA එකත් එක්ක එහෙම නැත්නම් දෙමළ සම්දානත් එක්ක ආණ්ඩු කරලා තියෙනවා. TLF එකත් එක්ක එක අවස්ථාවක තුන් හවුලයි කියලා මතක ඇති ඔබතුමාලට ඒ කාලේ දේශපාලන ගමනක් ගියා. ඒ නිසා ඔවුන්ට ඒ දේශපාලනය කරන්න තියෙද්දි මේ විකෘති දේශපාලනයක් පාර්ලිමේන්තුව තුළ ඇති කරා 2015 ජනවාරි 10 වෙනිදා. ඒ විකෘති භාවය තමන්ට අයිතියක් තියෙනවා තමන්ගේ දේශපාලන විකෘතිය කරගෙන යන්න. හැබැයි ඒ විකෘති භාවය මේ රටේ ජනතාවට එතෙන් දෙනකම් ගෙනියන එක තමයි අද ඔබතුමා මගෙන් අහපු ප්‍රශ්නට උත්තරේ. රටේ පෙට්‍රල් මිල, ඩීසල් මිල, බස් ගාස්තු කියන එක පැත්තක තියන්නකෝ.
ඒක ඒ ඒව රටේ ලෝකෙ සිදු වෙනවා ඒවට පිළියම් දෙන්නේ කොහොමද කියන එක සලසුම් කරන එකයි වැඩේ තියෙන්නේ මේවන් මේක කවදාවත් ස්ථීරව එහෙම නැත්නම් ස්ටැටික් එහෙම නැත්නම් එක තැනක තියෙන දේවල් නෙමෙයි තෙල් මිල 30ට ගියා 140ට 150ට ගියා 200ට යයි කියලා එක අවස්ථාවක අපි හිතුවා එවැනි ලෝක ආර්ථිකය කඩා වැටෙනවා මෝගන් වගේ ආයතන කඩා වැටෙනවා මූල්‍ය ආයතන කඩා වැටෙනවා ආර්ථිකය ඒ වගේ දේවල් ලෝකෙ වෙනවා හැබැයි රාජ්‍ය පාලනය කියන්නේ ඒවා නොවේ කියලා හිතාගන්න නෙමෙයි ඒවා වෙයි කියලා එහෙම වෙනමකට ඒවට ප්‍රතිකර්ම දෙන්නේ කොහොමද ඒවට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එකයි කෙරෙන්නට ඕනේ ඒ ක්‍රියාත්මක කිරීමේදී පාලකයෝ එකට ඉන්න ඕනේ එක හඬකින් ඉන්න ඕනේ අද වෙලා තියෙන්නේ ඒකයි අද මලික් සමරවික්‍රම ඇමතිවරයෙක් හැටියට ඇවිල්ලා වෙන කතාවක් කියනවා ඒත් එක්ක මෙහා පැත්තේ ඉන්න එයාගේ රාජ්‍ය ඇමතිවරයා තව කතාවක් කියනවා එතනින් එහා පැත්තේ ඉන්න සරත් ෆොන්සේකා එක කතාවක් කියනවා. ඉතින් එහා පැත්තේ ඉන්න අනිත් පුද්ගලයා තව කතාවක් කියනවා. මේ කැබිනට් මණ්ඩලයක් මෙහෙම ගෙනියන්න බෑයි කියන එක මගේ 1915 ජනවාරි 10 වෙනිදාන් පස්සේ තිබ්බ පළවෙනි පාර්ලිමේන්තුවන් කරපු කතාවේදම කිව්වා. මේක විකෘති පාර්ලිමේන්තුවක් කිව්වා. මේක විනාශකාරී ගමනක ආරම්භයක් නේ කියලා. මගේ කතාව හන්සඩ් ගේ ඇති විකෘති පාර්ලිමේන්තුවක් විකෘති දේශපාලනයක් රටේ නිර්මාණය වෙනයි කියලා පළවෙනියෙන් කිව්වේ මමයි. මං අද ඒක සතුටු වෙන අපව හැරලා බලලා එක පැත්තකේ ඒ දැක්ම අපිට තිබ්බා. හැබැයි අනිත් පැත්තෙන් කඩගාටු වෙන්නේ විකෘතියේ ප්‍රතිඵලය තමයි මේ රටේ ජනතාව විඳින මේ තත්ත්වයද. ඒ නිසා සතුටු වෙනවයි කියලා ජනතාව දුක් වෙන එක ගැන අපිට සතුටු වෙන්න බෑ. හැබැයි පාලකයන් මේ තැන් දෙනවයි කියන එක අපි ඈත ඉඳන් දැක්කා. ඒ නිසා මං හිතනවා මේක කීවෙ මොකද්ද මහින්ද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කිව්වා මං අවුරුදු 5ක් ඉන්නෙත් නැ මේක 6ක් ඉන්නෙත් නැ මේක 4ට ගේන්නයි කියලා. ආ ඔයහෙලා කියනවනම් මං 5ක් ගන්නම් කිව්වා. පයෙන් පස්සේ ගෙදර යනවායි කිව්වා. පොළොන්නරුව ඉඳන් ආණ්ඩු කරනවායි කිව්වා. ඔහොමනේ කිව්වේ. එතකොට රනිල් වික්‍රමසිංහ අනිත් පැත්තෙන් කියපු කතා මොකද්ද ලක්ෂ 10කට මාස 60න් අලුත් රටක් ලක්ෂ 10කට රස්සාවල් කිව්වා. ආ ෆෝක්ස්වැගන් කම්පැනි ගැන කිව්වා ටයර් කම්පැනි ගැන කිව්වා. ඉතින් මේවා නිකන් දැන් විහිළු මේවා කතා කරන එකේ තේරුමක් නැහැ. කාලය මැරීමක් විතර. අපිට වඩා හොඳට රටේ ජනතාව දන්නවා මේ බොරුව කරු. ඒකේ ප්‍රතිඵලය තමයි පහුගිය කාලේ මම ඒ ගැන මං සතුටු වෙනවා. මං මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටත් කිව්වා මිනිස්සු කතා කරන්නේ නැහැ නේ කියලා. පළක් අය කියන මිනිස්සු මේ මගේ තර්කය උනේ මිනිස්සු කතා කරන්න කතා අහන කෙනෙක් ඉන්නෝනේ. දැන් රටේ පොල් ගෙඩියේ රුපියල් 100යි 400යි 120යි කියලා මිනිහෙක් කාටද කියන්නේ? කවුද අහන්නේ? හැබැයි එක ප්‍රශ්නයක් එයා ඇහුව ඒ කාලේ. කවද්ද මහත්වෝ ඡන්දයක් තියන්නේ කියලා. ඒකේ ප්‍රතිඵලය තමයි මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ 10 වෙනිදා මේ අවුරුද්දේ පෙබරවාරි 10 තිබ්බ පළාත් පාලන මැතිවරණය. අන්න එතෙන්දි පෙන්නුවා රටේ ජනතාවගේ සිතුම් පැතුම් ඉතාමත්ම මම හිතන්නේ ප්‍රාථමික මට්ටමේම දේශපාලනය. ඒකේ ප්‍රාථමික මට්ටමේ දේශපාලනයේ ප්‍රතිඵලය බැලුවොත් 73%ක් පළාත් සභා බලය තේරිත්පත් වෙච්ච කණ්ඩායම 73%ක් අලුත් අවුරුද්දක් වයස නැති දේශපාලන පක්ෂයක් එක්ක යන්න මොන තරමේ කලකිරීමක් සහ මොන තරමේ පීඩනයකින් මොන තරමේ කලකිරීමකින් මිනිස්සු ජීවත් වෙනවද කියන එක බොහොම පැහැදිලිව පේන තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ මේ හවුල් ආණ්ඩුව වසර දෙකකින් අවසන් කරන්නනේ ඒගොල්ලෝ සූදානම් වුණේ. නමුත් දැන් වසර 3ක් බවට පත් වෙලා තිබෙනවා. මේ 16 දිනක් අයින් වුණා පසුගිය කාල වකවානුව තුළ. ඇත්තටම මොකද්ද සිද්ධ වෙන්නේ මෙතන? ඒ කියන්නේ මේ අපිට බොරු කර කර මේගොල්ලන්ට ඕන දේ කරනවද? එහෙම නැත්නම් අවංකවම මේ රට පාලනය කිරීම සඳහා මේ රට සමෘද්ධිමත් රටක් කිරීම සඳහා ඔවුන් දේශපාලනය කරනවද? නෑ ඔබතුමා ටීකට ඉස්සෙල්ලා අහුවනේ ඇයි රටේ මේ වැනි තත්ත්වයක් එන්නේ තෙල් මිල මෙහෙම ගිහිල්ලා ඉස්සෙල්ලා. ඉතින් උත්තරේ එතන තියෙනවා. නමුත් මම ඒකට විග්‍රහයක් අවශ්‍ය නැහැ. මේ බොරුව අද නෙමෙයිනේ. මේ බොරුව පටන් ගත්තේ ජනවාරි 8 වෙනිදානේ. ඒ මැතිවරණයේ කාලේ මොනවද ඒ කට්ටිය කිව්වේ? දැන් අපිට අමතකයිනේ. අපි හුවාක් ගරු කරපු ස්වාමින් වහන්සේ කෙනෙක් තමයි, සංගරුවණක් තමයි මාදුලාවේ සෝබිතාන්දර. තුමා උන්වහන්සේ අපවත් වෙච්ච වෙලාවේ මිනි පෙට්ටියට අත තියලා තමයි කිව්වේ මං විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා. දැන් මං දැක්කා දැන් මාසිකර ඉදර ඉස්සෙල්ලා කියනවා මගේ තාම වැඩ ටික ඉවර නැහැ, ඒ නිසා මං ආපහු තරඟ කරන්න බලාපොරොත්තු වෙනවා, මොකද ඉවර වෙච්ච නැති වැඩ කොටසක් තියෙනවා කියලා. රටේ පාලකයෝ විහිළු සපයන් බවට පත් වෙලා තියෙනවා. ඔවුන්ට විහිළු කරන්න අයිතියක් නැහැ. රටේ ජනතාව ඔවුන්ට රටක් බාර දීලා තියෙන්නේ බාරකරුවන් හැටියට.
උන්ගේ පෞද්ගලික බුතලේ අපිට චෝදනා කරේ ඒකනේ මහින්ද රාජපක්ෂගේ පෞද්ගල මහින්ද රාජපක්ෂ මහත්මය මම ඉතා කැටියෙන් කියන්නම් ඔබතුමා ආර්ථිකය අප මහින්ද රාජපක්ෂ මහත්මයා බාර ගන්නකොට රටේ මූලික වත්කම තිබ්බේ බිලියන 25යි අපි බාර දෙනකොට බිලියන 82යි රටේ වත්කම් ණය ගත්තයි කියලා අපිට චෝදනා කරනවා අපේ ආණ්ඩුවේ ඇත්ත අපි ණය ගන්නකොට 2010 ජාතික නැෂනල් ඩෙට් එකේ නැත්නම් ජාතික ණය ප්‍රමාණය තිබ්බේ බිලියන 2220යි. අපි බාර දෙනකොට ඒක 7100ට ගිහිල්ලා තිබ්බා. ඒක තමයි තුන් ගුණයකින් වැඩි කරයි කියලා කියන්නේ අපි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි බාර ගන්නකොට රටේ දළදා දේශීය නිෂ්පාදනයේ 100%ට 102ක් තමයි අපේ ණය ප්‍රමාණය. ඒ කියන්නේ සරල භාෂාවෙන් කිව්වොත් අපි ආදායමක් ගන්නවා රුපියල් 100ක් 102ක් ගෙවන්න තිබ්බ අපේ වාර්කේ. අපි ඒක 70.6ට අඩු කරලා තමයි බාර දුන්නේ 2015. වත්කම් බිලියන 25 ඉඳන් බිලියන 82 දක්වා ඩොලර් බිලියන 82 දක්වා රටේ වැඩි කරා. රටේ උද්දමනය අඩු කරලා තිබ්බා රටේ ජීවන වියදම් ඒක ඒ වගේ ඒක පුද්ගලික ආදායම තුන් ගුණයකින් වැඩි කරලා තිබ්බා. රට එක දිශාතනයකට යමින් සිටියා. අද රාජ්‍ය නිලධාරියෙක් වැඩ කරන්නේ නැහැ. රාජ්‍ය නිලධාරීන් 2000 ගණන් 100යි දෙකට ගෙනිහිල්ලා තියෙනවා. ප්‍රශ්න කරන්න. එක රාජ්‍ය නිලධාරි කෙනෙක් පෑනක් අරගෙන අස්සනක් ගහන්නේ ෆයිල් ගොඩ ගහලා ඇමතිවරුන්ගේ ඇමති අරනවා. පල්ලෙහාට ලේකම්ට ලේකම් මරනවා නියෝජ්‍ය ලේකම්ට එයා ඔක්කොම ගහලා එවනවා උපදේශ පතමේ අන්තිමටම ලේකම්තුමා එවනවා ඇමතිගෙන් උපදේශ පතමේ කියලා අපෝ ඇමතිවරයා අඳිනවා මේ සම්බන්ධව හොයලා බලලා ඉතින් රටේ වැඩක් වෙන්නේ නැහැ සියලු වැඩ නතර වෙලා දැන් රාජ්‍ය සේවයට මනින්න බෑ ඔය රාජ්‍ය සේවකයෝම තමයි එදා වැඩ කළේ ඔය යුද හමුදාවම තමයි අවුරුදු 30ක් තියලා බැරි වෙහෙ බැරයි කියපු ඔය යුද හමුදාවම තමයි අලුතෙන් යුද හමුදාවක් හැදුවනේ අපි ඒ ආපු යුද හමුදාවම තමයි පාලනය කළ රටේ අවුරුදු 30ක් තිබ්බ කාලකන්න යුද්ධය අවසන් කරේ. ඔය තියපු පරිපාලන ක්ෂේත්‍රේම අරගෙන තමයි මේ රට මහා දැවැන්ත සංවර්ධනයකට අපි ගෙනිච්චේ. අලුතෙන් මිනිස්සු පිට රටින් ගෙනාවේ නේ. ඉතින් ඒ නිසා එම කණ්ඩායමත් එක්ක බැහැයි කියන්නේ ඔවුන්ගේ නොහැකියාව මිසක් මේ රටේ වෘත්තීය වේදෙන්ගේ නොහැකියාව නෙමෙයි. වෘත්තීය වේදෙන්ට ඒ හැකියාව තියෙනවා. හැබැයි ඔවුන්ට ඒ විශ්වාසය නැහැ. ඔවුන්ට ඒ විශ්වාසය ලබලා දෙන්නේ නැහැ මේ ආණ්ඩුව. එහෙම හැකියාවක් නැහැ මේ රජයට. ඒක තමයි ඇත්ත කතාව.